नमस्कार वेवा बुदुर्वनट समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा धम्रवनट समदा सद हम शरणयामि। नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुर्वनट समदाति शरण शरणयामि। साधु साधु साधु। අසපුවේ වැඩ සිටින ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද මේ සවස් කාලේ මේ පින්තුන් සූදානම් වෙන්නේ කඩුවෙල මහමෙවුනාව භාවනාසපුවේ වස්සාන ධර්මදේශනා මාලාවේ එක් ධර්මදේශනාවකට සම්බන්ධ වෙන්න. අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ අපේ ජීවිතය තුළ දියුණු කරගන්න ඕන ගුණ දෙකක් ගැන. ඒ පළවෙනි ගුණේ තමයි අල්පේච්ඡ බව. දෙවෙනි ගුණේ තමයි ලද දෙයින් සතුටු වීම. මේවා අපේ ජීවිතයේ දියුණු කරගන්න ඕන ගුණධර්ම. සාමාන්‍යයෙන් මිනිස් ලෝකේ ඉපදුණු අපිට ජීවිතය දියුණු කරගන්න ගුණධර්ම ඕන කියලා දේශනා කළේ බුදුරජාණන් වහන්සේ. අනිත් හැමෝම කියන්නේ මොන ඕන කියලාද? භෞතික සම්පත් ඕන, ගෙවල් දොරවල් ඕන, යාන වාහන ඕන, ඇඳුම් පැළඳුම් ඕන, මේ සැප පහසුකම් ඕන කියන ඕන කියලා තමයි හැමෝම කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළා ජීවිතයක් සැපවත් කරගන්න අපිට අවශ්‍ය වෙනවා මොනවද? ගුණධර්ම. අපි ගුණධර්ම ජීවිතයක් කියන්නේ ගුණධර්ම ජීවිතයක් දියුණු කරගන්න අවශ්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ කතා කළේ නැත්නම් අපිට මේ ටිකවත් අහන්න ලැබෙන්නේ නැහැ. දැන් බලන්න, භෞතික දියුණුවක් තියෙන ලෝකේ සාමාන්‍යයෙන් අපිට පේනවා මිනිස්සුන්ගේ ජීවිත තුළ ගුණධර්මවල පිරිහීමක්. ඉතින් ඒ නිසා අපි මේවා ධර්මයේ තුලින් විස්තර වශයෙන් තේරුම් ගත්තේ නැත්නම් අපිට වෙන කවුරුවත් කියලා දෙන්නේ නැහැ. දවසක් මට මතකයි, එක තරුණ දරුවෙක් ආවා. එයා විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න තරුණ දරුවෙක්. ඇවිල්ලා වන්දනා කරලා කිව්වා, ස්වාමීනි මට අල්පේච්ඡ වෙන්න ඕන, මට ලද දෙයින් සතුට වෙන්න ඕන. මම කල්පනා කළා ඒ නිසා මං ගාව තියෙන බඩු ටික ඔක්කොම දෙන්න. මම කල්පනා කළා මේ අධ්‍යාපනය මඟ නතර කරලා වෙන වැඩක් කරන්න. මම කල්පනා කළා පුළුවන් තරම් ඉගෙන ගන්න එක අඩු කරන්න. මම කල්පනා කළා මල්ලඟ තියෙන දේවල් සියල්ලම කාට හරි දීලා
මට යැපෙන්න ප්‍රමාණයට තියාගෙන ඔක්කොම දීලා දාන්න. මං ස්වාමීනි කල්පනා කළේ කුමක් කින්නද? අල්පේච්ච වෙන්න, ලද දෙයින් සතුටු වෙන්න කියලා. දැන් ඒ ක්‍රමී හරිද? මම කිව්වා ඔයා කල්පනා කරන විදියට අල්පේච්ච වීම ඕකනම් ලද දෙයින් සතුටු වීම ඒකනම් මේ ලෝකේ අල්පේච්චමයි හිඟාකන හිඟන්නු කිව්වා. සෝමයාලියාවේ මිනිස්සු ඇයි කණ්ඩ බොණ්ඩ නැහැ, ඉඳ හිටින්න තැනක් නැහැ, අඳින්න පළඳින්න දෙයක් නැහැ, කිසි දෙයක් නැහැ. එහෙමනම් කවුද අල්පේච්ච? කිසි දෙයක් නැති අය, කිසිම දෙයක් කරන්න නැති අය තමයි ලද දෙයින් සතුටු වෙන අය. එහෙම එකක් නෙමෙයි, එහෙම එකක් නෙමෙයි මේ ගුණේ. එනිසා ගොඩාක් අය පටල ගන්නවා අල්පේච්චයි කිව්වම හිතන්නේ බඩු ටිකක් අඩුවෙන් තිබීම, කණ්ඩ පොඩ්ඩක්, අඳින්න ඇඳුම් දෙක තුනක්, ඉන්න පොඩි ගෙයක්, ගමන් බිමන් යන්න බයිසිකලයක් තිබ්බහම ඇති. අපි අල්පේච්චයි. ලද දෙයින් සතුටු වෙනවා කියලා හිතන්නේ මේ කම්මැලිකමින් ජීවත් වෙලා හරි හම්බ කරන්න මහන්සියක් නැතුව ඔය එන දෙයක් කාලා බීලා වෙච්ච දෙයක් උනාවේ කියලා ඉන්න එක කියලා. කවදාමත් බුදුජානන් වහන්සේ මේ ගුණධර්ම ඒ தත්වයෙන් කියන එව නෙමෙයි. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන ඇත්තටම මේක ගුණයක් වෙන්නේ කොහොමද කියලා. පින්වත්නි, අල්පීච්ච කියන වචනේ තේරුම මොකද්ද? අල්පීච්ච ආසාවන් අඩුයි. මොනවට දාසාවන් අඩු? ආසාවන් අඩු මෙන්න මේ වගේ දෙයකට. ඒ තමයි තමන්ගේ ගුණධර්ම අනිත් අය දැනගන්නවට ආස කරන්නේ. අන්න අල්පේච්ච. මොකද්ද? තමන් ගාව තියෙන ගුණධර්ම තව කෙනෙක් දැනගන්නවට ආස නැහැ. ඒ කියන්නේ ඔන්න තමන් හොඳට භාවනා කරනවා. ඒ භාවනා කරනවා කියන එක තව කෙනෙක් දැනගන්නවට තමන් ආස නැහැ. අන්න අල්පේච්ච. තමන් හොඳට සිල් රකින්නවා. ඒ තමන් හොඳට සිල් රකින්නවා කියලා තව කෙනෙක් දැනගන්නවට ආස නැහැ. අල්පේච්චයි. තමන් හොඳට වීරිය කරනවා. ඒ වීරිය කරනවා කියලා තව කෙනෙක් දැනගන්නවට ආස නැහැ. අල්පේච්චයි. තමන් නිහතමානීව ඉන්නවා. ඒ නිහතමානීව ඉන්නවා කියලා අනිත් අය දැනගන්නවට ආස නැහැ. අල්පේච්චයි. මේ වගේ තමන් තුල තියෙන ගුණධර්ම තව කෙනෙක් දැනගන්නවට ආස නැතිකමට තමයි කියන්නේ අල්පේච්ච කියලා. එහෙම නැතුව බඩු චුට්ටක් තියාගෙන ඉඳීම නෙවෙයි. එතකොට මේක අපිට තියෙන මොකද්ද? ගුණයක්. නමුත් මේ ගුණය කෙනෙක්ට ගුණධර්මයක් පුරුදු කරනකොට අල්පේච්ච වෙනවා කියන එක තමයි අමාරුම. දැන් බලන්න අපේ ජීවිතේ පොඩි දෙයක් ජීවිතේට එකතු වෙන ගමන් අපි උත්සාහ කරන්නේ ඒක කුමක් කරන්නද? අනිත් අයට දැනගන්න ඇරෙන්න. අනිත් අය දැනගන්නවට තමයි අපි ආස කරන්නේ. එතන මේ ආසා කිරීමත් එක්ක තියෙනවා මහිච්ඡතාවය. මහිච්ඡතාවය ආපු ගමන් තමන් හැමතිස්සෙම චූටි දෙයක් පුරුදු කළත් මොකද්ද කරන්නේ? අනිත් අය දැනගන්නවට කැමති වෙනවා. දැන් මේ විදිහට බලනකොට බලන්න අල්පේච්චයි ඉන්නේ. ගොඩාක් ඉන්නවද? බොහොම පොඩ්ඩයි ඉන්නේ. දැන් බලන්න අපේ හිත තුල නැද්ද අපි චූටි ගුණයක් පුරුදු කරනකොට නිකම්ම හිතින් එනවා, තමන් උසස් කරලා හිතනවා, අනුන් පහත් කරලා හිතනවා. ඒ වගේම නිකම්ම හිතරෙනවා, අරයනම් මෙහෙම නෑ මම මෙහෙමයි. මේ වගේ මානසික ස්වභාවයක් අපේ ජීවිතය ඇතුළේ ක්‍රියාත්මක වෙද්දී බුදුරජාණන් වහන්සේ වදාලා ඒකට කියන්නේ මහිච්ච. අල්පේච්ච කියන්නේ ඒ ස්වභාවී නැතිවීම. දැන් බලන්න අපි ගත්තොත් එහෙම අපිට තියෙන දේවල් එක්ක
ඒ වගේම අපි සරණ ගියපු ශාස්ත්‍රුන් වහන්සේගේ ජීවිතය තුළ තිබ්බ දේවල් එක්ක බලද්දී අපිට මොනවද තියෙන්නේ? අපිට කිසි දෙයක් තියෙනවද? ළඟටවත් යන්න බෑ. අපිට හිතාගන්නවත් බෑ. නමුත් කවදාමත් බුදුරජාණන් වහන්සේ ඒ දේවල් ප්‍රදර්ශනය කරන්න කියලා තියෙනවද? ඒ ශ්‍රාවකයෝ, ඒ ශ්‍රාවකේනුත් නැහැ. ඇයි? උන්වහන්සේලාට තිබ්බා ඒ ගුණේ පිටලා. දැන් ඒතර අපේ ජීවිතය තුළ අපි ශ්‍රාවකයන් විදිහට උත්සාහ ගන්නේ කුමක් කරන්නද? ඒ ගුණේ ඇති කරගන්න. අන්න ඒක තමයි අපි සරලව තේරුම් ගන්න ඕනේ අල්පේච්ඡකම කියන එක. දැන් එහෙම නැත්තම් මොකද වෙන්නේ? අපි අල්පේච්ඡයි කියලා තේරුම් ගන්නේ වැරදි දෙයක්. එතන මොකද වෙන්නේ? අපිවත් නින්දාවට ලක් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයන් නින්දාවට ලක් වෙනවා. බුදුරජාණන් වහන්සේ නින්දාවට ලක් වෙනවා අර විදිහට අල්පේච්ඡෙන්න ගියොත්. කොහොම අල්පේච්ඡෙන්න ගියොත්ද? බඩු අඩු කරගෙන අර ළමයා වගේ. දැන් මේ මානසිකත්වයේ තමයි ගොඩක් අය ඉන්නේ. ඒක ගුණයක් විදිහට නෙවෙයි ඒක තියෙන්නේ. සමහර වෙලාවට තමන් ළඟ බඩු අඩුවෙන් තිබ්බට අනුන් ළඟ තියෙන ඒවාට ආස කරන්න බැරිද? පුළුවන්ද බැරිද? එහෙම කරන්න පුළුවන්. එහෙනම් මේක තනිකරම භෞතික දේවල් එක්ක තියෙන සම්බන්ධතාවයක්ද? තමන්ගේ හිත තුල ඇති වෙන මානසික දියුණුවක්ද? තමන්ගේ හිත තුල ඇති වෙන මානසික දියුණුවක්. ඒතරේ මානසික දියුණුව කරා යන්න බුදුරජාණන් වහන්සේ අපිට මේ ධර්මයේ කියලා දුන්නේ. එතකොට බලන්න පින්වත්නි, ගුණයක් දියුණු කරගන්න එක අකුසලයක් දියුණු කරනවා වගේ ලේසි නෑ. ඒ කියන්නේ දැන් බලන්න, අපේ හිතට ආසාවක් ආවොත් ආසාව පෝෂණය කරන්න අපිට හරිම ලේසි. අපේ හිතට තරහක් ආවොත් තරහ පෝෂණය කරන්න හරිම ලේසි. අපේ හිතට ඉරිසියාවක් ආවොත් ඉරිසියාව පෝෂණය කරන්න හරිම ලේසි. අපේ හිතට වෛරයක් ආවොත් වෛරය පෝෂණය කරන්න හරිම ලේසි. හැබැයි ඒ වගේ ලේසි නෑ. මොකක් පෝෂණය කරගන්නද? ගුණධර්මයක් පෝෂණය කරගන්න. ඒ සඳහා තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ. ඒතරේ ධර්මයේ තුලින් ඒක ඉගෙනගෙන අපේ ජීවිතේ මොකද කරන්න ඕනේ? ඒක දියුණු කරගන්න ඕන. මේ අල්පීච්ඡකමත් එක්කම තියෙන ඊළඟ දේ තමයි මොකද්ද? ලද දෙයින් සතුට වීම කියන එක. බුදුරජාණන් වහන්සේ වදාළේ සන්තුට්ඨේ පරමං ධනං. ලද දෙයින් සතුට වීම තමයි, ලද දෙයින් සතුට වෙන කෙනා තමයි කියනවා මේ ලෝකේ ඉන්න ධනවත්ම කෙනා. කවුද ධනවත්ම කෙනා? ලද දෙයින් සතුට වෙන කෙනා. ඒ කියන්නේ ඔන්න මෙහෙම එකක් නෙමෙයි ඒක. ඒ තමයි දවසට මහන්සිලා අපි කියමු කෙනෙක්ට හම්බ කරන්න පුළුවන් රුපියල් 3000. එයා කල්පනා කරන ලද දෙයින් සතුට වෙන්න එපැයි 1000ක් ඇති. එයාගේ ජීවිතේ එයා එහෙම කල්පනා කරොත් ඒ ලද දෙයින් සතුට වීමද? ඒකට කියන්නේ කම්මැලිකම. ඒක මේ ලද දෙයින් සතුට වීම නෙවෙයි. ලද දෙයින් සතුට වීම භාග්‍යතුන් වහන්සේ අපිට ලස්සනට කියලා දීලා තියෙනවා. මේ බලන්න, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කියලා කියන්නේ ලද දෙයින් සතුටුන කෙනෙක්. බුදුරජාණන් වහන්සේ පවා වර්ණනා කළා. භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා මෙන්න මෙහෙම ලද දෙයින් සතුට වෙන එක. ඒ තමයි සන්තුට්ඨෝ භික්කවේ ඉතිරීතරේන චීවරේන. ලැබිච්ච සිවුරකින් සතුට වෙනවා. දැන් භික්ෂුවක් විදියට ලැබෙන දෙයක් මොකද්ද? සිවුරු. ඒතරේ ඒ කෙනා මොකද කරන්නේ? ලැබිච්ච සිවුරින් සතුට වෙනවා. කොහොමද සතුට වෙන්නේ? චීවර සන්තුට්ඨියාච වන්නවාදී. ලැබිච්ච සිවුරකින් සතුට වීම ගැන ගුණ කියනවා.
ඒවගේම නච චීවර හේතු අනේසනං අප්පති රූපං ආපජ්ජති. සිවුරක් නිසා ගැලපෙන්නේ නැති දේවල් කරන්න යන්නේ කියලා. ඒ කියන්නේ සිවුරු ලබා ගන්න සමහරලාට ඔන්න මිනිස්සුන්ට එක එක ඒවා කියනවා. මම මේ සිවුර පාවිච්චි කරන්නේ දැන් අවුරුදු 5 30. දැන් එහෙම කියන්නේ කොමකටද? සිවුරක් ගන්න අදහසින් නම් ඒක වැරදි. ඒ ගන්න ක්‍රමේ වැරදි. ආන් ඒ වගේ දේවල් කරනවා සිවුරක් වෙනුවෙන්. ගැළපෙන්නේ නැති දේවල් කරනවා. දැන් මෙයා ගැළපෙන්නේ නැති දේවල් කරන්නේ. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අලද්දාජ චීවරන්න පරිතස්සති. සිවුරක් ලැබුණේ නැහැ කියලා කවදාවත් පස්තෙවෙන්නේ නැහැ කියනවා. දුක් වෙන්නේ නැහැ කියනවා. මට සිවුරු හම්බුනේ නැහැ. මල් ළඟ තියෙන පරණ සිවුරක්. මට කවුරු සිවුරු පූජා කරන්නේ. ඒ විදිහට දුක් වෙන්නේ නැහැ කියනවන පරිතස්සති. ලද්දාජ චීවරං සිවුරක් ලැබුණත් මොකද කරන්නේ? අගදිතෝ අමුච්චිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවි නිස්සරණ පඤ්ඤෝ පරිබුඤ්ජති. සිවුරක් ලැබුණත් මොකද කරන්නේ? සිවුර ලැබුණා කියලා ඒකට ගිජු වෙන්නේ නැහැ කියනවා. ගිජු වෙනවා කියන්නේ ඒකට මහා ආසාවක් ඇති කරගන්නවා. ඒ වගේම මුසපත් වෙන්නේ නැහැ කියන ඒ සිවුරෙන් පිස්සු හැදෙන්නේ. ආ මට විතරයි මේ සිවුරු හම්බෙන්නේ, මෙන්න අනිත් අයට ලැබෙන්නේ කියලා මේ මය සිවුර බලන්න වටිනාකම එහෙම නැහැ. මුසපත් වෙන්නේ නැහැ කියනවා. ඒ වගේම මේකේ ආසාවෙන් බැසගන්නේ නැහැ කියනවා. සිවුරගෙන ආසාවෙන් බැසගන්නේ නැහැ කියනවා. කොහොමද වාසය කරන්නේ? ආදීනව දස්සාවි. ඒ සිවුරේ දකින්න කුමක්ද? ආදීනව. මොකක්ද ආදීනවේ? තව චූටි කාලකින් මේ සිවුර දිරලා යනවා. මේකේ මේ වටිනාකම නැති වෙනවා. මේක පොළවට පස්සලා යනවා. මොකද්ද ඊ දකින්නේ? සිවුරේ තියෙන අනිත්‍ය ස්වභාවය. ඒ විතරක් නෙවෙයි, නිස්සරණ පඤ්ඤෝ පරිබුඤ්ජති. අනතව වැදගත් එක නිස්සරණ පඤ්ඤෝ. ඇල්ම දුරු වෙන විදියට තමයි සිවුර ගැන කල්පනා කරන්නේ. මේ සිවුර අනිත්‍යයි, මේක වෙනස් වෙනවා, මේක පොළවට පස් වෙනවා කියලා හැමතිස්සෙම සිවුර ගැන ආසාව ඇති වෙන විදියට කල්පනා කරන්නේ. කොහොමද කල්පනා කරන්නේ? සිවුර ගැන ඇල්ම දුරු වෙන විදියට තමයි කල්පනා කරන්නේ. අන්න ඒකට කියනවා නිස්සරණ ප්‍රඥා. නිස්සරණ ප්‍රඥාවෙන් යුක්තව සිවුර පාවිච්චි කරනවා. අන්න ලද දෙයින් සතුටු වෙනවා. පැහැදිලිද? ලද දෙයින් සතුටු වෙනවා කියන්නේ ඔන්න ඔකට. ගිහි කෙනෙක් නම් මොනවද ලැබෙන්නේ? ඈ ඇඳුම් ලැබෙනවනේ. ඒතර ඇඳුම් ලැබෙද්දී ගිහි කෙනෙක් නම් මොකද කරන්න ඕනේ? මේ ආකාරයටම විය යුතුයි. එහෙම නැත්තම් ලද දෙයින් සතුටු වෙන්න බෑ. දැන් බලන්න සමහර අය ඇඳුම් පැළඳුම් ගන්න කරන වැඩ. ඇයි ලද දෙයින් සතුටු වෙන්න බෑ? ඒ වගේම ඇඳුම් පැළඳුම් ලැබුණට පස්සේ මොකද කරන්නේ? ඒ ඇඳුමට පිස්සු හැදෙනවා. මුසපත් වෙනවා. ඒක හිත බැසගෙන ඒකම වර්ණා කර කර ජීවත් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? තව එකක් දැක්කොත් ඒකට ආස කරනවා. තව එකක් දැක්කොත් ඒකට ආස කර කර යනවා. ලද්දෙන් සතුටු වීමක් නැහැ. ඒ කියන්නේ මේ එක ඇඳුමක් තියාගෙන හොද හොද අඳින එකද? ඈ නෑ. ඇඳුම් 1000ක් තියෙන්න පුළුවන්. හැබැයි කොහොමද පාවිච්චි කරන්නේ? අමුච්චිතෝ. ඒකට මුසපත් නොවි. ඒක හිත බැසගන්න නැතුව ආදීනව දකිනවා. ආදීනව කියන්නේ ඒකේ අනිත්‍ය ස්වභාවය කල්පනා කරනවා. ඒ කල්පනා කර කර එයා පාවිච්චි කරන්නේ කොහොමද? නිස්සරණ ප්‍රඥා. ඇල්ම දුරු වෙන විදියට නුවණින් කල්පනා කර කර පාවිච්චි කරනවා. භාග්‍යතුන් වහන්සේ වදාලා
අන්නේකට කියන කුමක්ද? සන්තුට්ඨෝ. ලද දෙයින් සතුටු වීම. ඔන්න පැහැදිලි නේද? දැන් අපි සාමාන්‍ය කෙනෙක්ට මොකද උන්නේ? ලැබුණ නැත්තම් අඬ අඬ යනවා. ආන් අහවලුන්ට ලැබෙනවා, අපිට ලැබෙන්නේ නෑ. පරිතස්සති, වැළපෙනවා. ලැබුණාම මොකද වෙන්නේ? මත් වෙනවා. ඒද කෙනෙක්ද සාමාන්‍ය කෙනෙක්ට වෙන්නේ? එතන තියෙනවා ලද දෙයින් සතුටු වීම. ලද දෙයින් සතුටු වෙනවා කියන්නේ ලැබුණ නැත්තම් ඒකට පසුතැවෙන්නෙත් නෑ. ලැබුණොත් මොකද වෙන්නේ? ඒකෙන් මත් වෙන්නෙත් නෑ. අන්න එතන තියෙනවා ලද දෙයින් සතුටු වීම. දැන් කෙනෙක්ට බොහෝ ධනෙ තියෙන්න පුළුවන්. ගොඩාක් යාන වාහන තියෙන්න පුළුවන්. ගොඩක් ඇඳුම් පැළඳුම් තියෙන්න පුළුවන්. ඒ වගේම ගෙවල් දොරවල් තියෙන්න පුළුවන්. හැබැයි එයා ඒවා පාවිච්චි කරන්නේ මේ විදියට නම් කොහොමද? ඒවා ගැන මුසපත් වෙලා නැත්තම්, ඒවා ගැන හිත බැසගෙන නැත්තම්, හැමතිස්සෙම දකින්නවා නම් ඒ වගේ ආදීනවය, ඒ වගේම ඒවා කෙරෙහි ඇල්ම දුරු වෙන විදියට නම් කල්පනා කරන්නේ එයා කවුද? අල්පේච්චයි. ලද දෙයින් සතුටු වෙනවා. ඒ ගුණ දෙකම තියෙනවා. එහෙම නැති කෙනා මේ බලන්න, මං ගාව මෙච්චර වාහන තියෙනවා, මඩ මෙච්චර සල්ලි තියෙනවා, මඩ මෙච්චර ඇඳුම් තියෙනවා, මඩ මෙච්චර ඉඩකඩම් තියෙනවා ගා ඒක නේද කියවන්න හදන්නේ. දැන් මේ ගුණේ තිබ්බන ලද දෙයින් සතුටු වීම, එයා දකිනවා මේ මොනව තිබ්බත් මේ හැම දෙයක්ම ඕන වෙලාවක අනිත්‍ය වෙලා යන්න පුළුවන්, වෙනස් වෙලා යන්න පුළුවන් කියලා එයා දකිනවා. ආන් ඒකට තමයි කියන්නේ මොකක් කියලාද? ලද දෙයින් සතුටු වීම. පැහැදිලිනේ? ඒ කියන්නේ එහෙම නැතුව පටල ගන්න හොඳ නෑ අපි. නැත්තම් සමහර අය මේවටත් ගරහනවා, මේක නිසා තමයි අපිට දියුණු වෙන්න බැරි කියලා. අල්පේච්ච වෙන්න කියලා, ලද දෙයින් සතුටු වෙන්න කියලා, ඒ නිසා තමයි අපිට දියුණු වෙන්න බැරි කියලා හිතනවා. එහෙම එකක් නෑ. අපිට කවදාත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා නෑ මේ මේ ගානට හම්බ කරපුවාම ඇති. එහෙම තියනවද? එහෙම කියලා නෑ. ආදායමට අනුව වියදම් කරන්න කියලා තියෙනවා. හම්බ කරන ප්‍රමාණය සීමා කරලා තියෙනවද? ධාර්මිකව කෝටි ගණන් හම්බ කළත් භාගතුන් වහන්සේ ඒක සීමා කරලා නෑ. ඒ කාලේ සිටිවරු හිටියේ, ධන කුවේරයෝ හිටියේ, කවදාවත් භාගතුන් වහන්සේ එච්චර හම්බ කරන්න එපා කියලා තියෙනවද? නෑනේ. දැන් බලන්න අනාථපිණ්ඩික සිටුමාට කොච්චර ධනයක් තිබ්බද? කොච්චර ධනයක් තිබ්බද? අක්කර ගානක රං කහවණු වතුරන්නේ. දැන් දවසක් එක දරුවෙක් ඒත් එහෙම කිව්වට පස්සේ එයා කියනවා ඒක දැඩි ආසාව නේද කියලා ඇහුවා. බලන්න තේරෙන්නේ නැතිකම. එතකොට ඒ අය හිතන්නේ මේ චුට්ටක් කාලා පොඩි ඇඳුමක් ඇඳලා ඒක ඇඳුමක් හොද හොද ඉන්න එක තමයි කුමක් කියලාද? අල්පේච්ච ලද දෙයින් සතුටු වීම කියලා හිතන්නේ. එහෙම හිතපුවා මොකද? මහ විශාල කම්මැලියක් නිර්මාණය වෙනවා. දැන් මේ දියුණු කරන්නේ ගුණයක් කියලා බිහි වෙන්නේ කවුද? බිහි වෙන්නේ කම්මැලියෙක්. එතකොට කවුද ඒක නින්දාව ලබන්නේ? ඈ? ඔව්, එයා කියනවා භාගතුන් වහන්සේ අපිට ලද දෙයින් සතුටු වෙන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ අපිට අල්පේච්ච වෙන්න කිව්වා. ඒ නිසා තමයි අපි මෙහෙම ඉන්නේ කියලා කියනවා. එහෙම කියන අය ඉන්නවා. ඊට පස්සේ ආලා අර කවුරු හරි ධාර්මිකව හරි හරි හම්බ කරනවා නම් ඒකට බැන බැන ඉන්නවා. ආන් අර එක අය සිල් ගන්න ගියාට මේ මෙහෙම ධනෙට හරි කෑදරයි කියලා මොකද කරන්නේ? ඒකට ඉරිසියාවෙන් ගරහ ගරහ ඉන්නවා. ඒ ඔක්කොම වෙන්නේ කුමක් නිසාද? මේ ගුණය හරියට තේරුම් ගන්නේ. මොන ගුණයේද? ලද දෙයින් සතුටු වීම කියන එක. ඒතර ලද දෙයින් සතුටු වීම කියන ගුණය අපි තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුවමයි. එහෙම නැත්නම් අපිට වර්ධිනවා. ඊට පස්සේ මේ තියෙනවා සන්තුට්ඨු බික්කවේ ඉතරීතරේන පිණ්ඩපාතේන ලැබිච්චි පිණ්ඩපාතයෙන් සතුටු වෙන්න කියනවා.
ඒ ලැබිච්චි පිණ්ඩපාතයෙන් සතුටු වීම ගැන ගුණ කියන්න කියනවා. ඒ වගේම පිණ්ඩපාත හේතුවෙන් එයා කවදාවත් ගැළපෙන්නේ නැති දෙයක් කරන්නේ නැහැ කියන. ඒ කියන්නේ ගැළපෙන්නේ නැති දෙයක් කරන්නේ නැහැ කියන්නේ. දැන් සමහරු කෑම වෙනුවෙන් ආහාර වෙනුවෙන් වැරදි දේවල් කරන්නේ නැද්ද? කෑම ටිකක් හොයාගන්න මිනිස්සුන්ව රවට්ටනවා. නැති ಗುಣ කියනවනේ. එහෙම කරනවනේ එතකොට තමයි මහච්ච වෙන්නේ. දැන් ඒ කාලේ බුද්ධ ශාසනය එහෙම වුණානේ. මොකද්ද උනේ? ඒ කියන්නේ බිස්සෝන් වහන්සේලාට ලොකු දුර්භිෂ කාලයක් ආවා. ඒ දුර්භිෂ කාලයක් ආවට පස්සේ බිස්සෝන් වහන්සේලා කල්පනා කළා දැන් අපිට ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. දැන් තියෙන හොඳම ක්‍රමය තමයි මොකද්ද? අපි අපේ ಗುಣ කියමු. නැති ಗುಣ කියමු. ඊට පස්සේ මෙයා අරහත්. මෙයා අනාගාමි. මෙයා සකදාගාමි. මෙයා සෝතාපන්න කී කිය මොකද කරුවේ? බිස්සූන්ව මිනිස්සුන්ට ಗುಣ කිව්වා. කුමක් ලබා ගන්නද? ඈ? දාන ටිකක් ගන්න. ඒතර දාන ටිකක් ලබා ගන්න තමයි එහෙම ಗುಣ කිව්වේ. ඒතර දාන ටිකක් ලබා ගන්න එහෙම ಗುಣ කියද්දි මිනිස්සු රැවටුණා ඒකට මේ කියන්නේ ඇත්තමයි කියලා. ඊට පස්සේ මිනිස්සු කන්නේ නැතුව මොකද කළේ? ආහාර පාන ගෙනල්ලා බිස්සූන්ට පූජා කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට එද්දි බිස්සූන් වහන්සේලා ඒ බිස්සූන් හොඳට ඉන්නවා දුර්භීෂයක් තිබ්බේ නෑ වගේ. සමහර බිස්සූන් ආව බොහෝම කරකසව ඉතාමත් දුකටපත් වෙලා. භාගතුන් වහන්සේ ඇහුවා කොහොමද මේ දුර්භිස්ස කාලේ උච්චර සැපට හිටියේ කියලා. ඊට පස්සේ කිව්වා විස්තරේ බුදුරජාණන් වහන්සේ ගැරහුවා මේ වැඩේ ඊට පස්සේ කරන්න එපා කියලා. දැන් ඒක කලේ කුමක් පිණසද? ඈ? ආහාරයේ පිණස. ඒක ගැළපෙන දෙයක්ද? ගැළපෙනවද නැද්ද ඒක? ගැළපෙන්නේ නැහැ. අන්න එහෙම කරන්නේ කියනවා ලද දෙයින් සතුටු වෙන කෙනා. කෑම බීම වෙනුවෙන් ගැළපෙන්නේ නැති දෙයක් කරන්නේ කියනවා. අපපති රූපං. ඒ කියන්නේ අකපදයක් කරන්නේ කියනවා. ඒ වගේම අලද්දාච පිණ්ඩපාතන්න පරිතස්සති. දානි හම්බුන්නේ නැහැ කියලා පස්තෙවිනවද? හඬා වැළපෙනවද? අඬනවද? ඒත් නැහැ කියනවා. දැන් කෑම ටිකක් හම්බුන්නේ නැහැ. දැන් හරිම වහන්සි. එහෙම දුක් වෙන්නේ නැහැ කියන යමක් ලැබුන්නේ නැහැ කියලා. දැන් සමහරලාට දැන් බලන්න මිනිස්යන්ට සාමාන්‍ය මිනිස්සුන්ට ගල් කැටයක් හැපුණත් ඇතිනේ. පරිතස්සති. හාල් දැන් මේ බත් දෙනකොට වීඩියක් තිබ්බනම් ඇති. කොහොමද වෙන්නේ? පරිතස්සති. ඒ කියන්නේ පසුත වෙනවා, දුක් වෙනවා. එහෙම වෙන්නේ කියන ආහාර නිසා. ඒ වගේම තියෙනවා පිණ්ඩපාතේ ලැබුණත් ඒ පිණ්ඩපාතී ගිජු වෙන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ ගිජු වෙලා ඒ කෑම කන්නේ නැහැ කියනවා. ඒ ආහාරයට පිසු වෙටින්නේ නැහැ කියනවා. ඒ වගේ මේක හිත බැස ගන්න නැහැ කියනවා. ඒකෙත් දකින්නවා කුමක්ද? ආදීනෙමේ දකින්නවා කියනවා. ආදීනෙමේ කියන්නේ ඒක අනිත්‍ය ස්වභාවයේ කල්පනා කරමින් ඒකෙරි ඇල්ම දුරු වෙන විදියට කියනවා. ඒක පාවිච්චි කරන්නේ ඇල්ම දියුණු වෙන විදියට පාවිච්චි කරන්නේ නැහැ. කොහොමද ඇල්ම දුරු වෙන විදියට? බුදුරජාණන් වහන්සේ වදාලා ඒකට කුමක්ද කියන්නේ? ලද්දෙයි සතුට වීම. බලන්න එහෙනම් ලැබෙන ප්‍රමාණය එතන තියනවද? අපිට වෙන්නේ දෙකයිනේ. එක්ක ලැබෙන්න පුළුවන්, එක්ක නොලැබෙන්න පුළුවන්. ඒතර ලැබෙනකොට අපි මොකද වෙන්නේ? ඒකට මත් වෙනවා. නොලැබෙනකොට මොකද වෙන්නේ? ඒකට පසුතැවෙනවා. එහෙම එකක් නේද අපේ ජීවිතේ තියෙන්නේ. ආන් එතන තියෙනවා කුමක්ද? ලද දෙයින් සතුටු වෙන්න බැරිකම. ඒ කියන්නේ කුමක් හරි ලැබෙනකොට මත් වෙනවා. ඒකේ ආදීනව දකින්නේ.
ඒ වගේම නිස්සාරණ ප්‍රඥාවක් නැහැ. නිස්සාරණ ප්‍රඥාව නෑ කියන්නේ ඇල්ම දුරු වෙන විදිහට කල්පනා කරගන්න බෑ. එතකොට තමයි ඒක මත් වෙන්නේ. ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ? භාගතුන් වහන්සේ දේශනා කරන යාට ලද්දින් සතුටු වීම නැතිලා යනවා. ඔන්න බලන්න දැන් දවසක් එක මහත්තයෙක් ඇවිල්ලා කිව්වා, ස්වාමීන් වහන්ස මට මගේ දරුවට දැන් මැරුණා කියලා කෝල් එකක් ආවත් මට පුළුවන් කිව්වා මෙතන අඩන්න නැතුව දුක් වෙන්න නැතුව ඉන්න. දැන් එහෙම දෙයක් කිව්වහම අපිට ඒක පහට හිතෙන්නේ මොකද්ද? කිසිම හිතප්පවුවක් නැති මිනිස්සෙක් කියලානේ. මං එයාගෙන් ඇහුවා, ඔයා කොහොමද එහෙම කල්පනා කරන්නේ? ඊට පස්සේ කිව්වා, මම්මගේ දරුවා යවන්න හොඳම ඉස්කෝලෙට. දරුවට දෙන කිරිපිටි එක ලංකාවේ හොඳම එක. දරුවාට මේ ඉස්කෝලේ යන්න ආරම්භ දීලා තියෙන වාහනේ හොඳම වාහනේ. දරුවට ඉන්නදී හදලා තියෙන ගේ හොඳම ගෙයක්. හැබැයි මම හැම තිස්සෙම කල්පනා කරනවා කිව්වා, මේ දරුව ඕන වෙලාවක මැරෙන්න පුළුවන්. ඕන වෙලාවක ලෙඩ වෙන්න පුළුවන්. ඕන වෙලාවක වයසට යන්න පුළුවන්. ඕන වෙලාවක මේ දරුවට අනතුරක් වුණා කියලා මට පණිවිඩයක් එන්න පුළුවන්. මම ඒකට සූදානමින් ඉන්නේ කිව්වා. ඒ කුමක්ද කල්පනා කරන්නේ? ආදීනවේ. ආන් ඒකට තමයි කියන්නේ නිස්සාරණ ප්‍රඥා. ඇල්ම දුරු වෙන විදියට කල්පනා කර කර වාසය කරනවා. දැන් බලන්න අපිට එහෙම නැහෙනේ. අපේ ජීවිතේ මොනව හරි ලැබුණොත් එහෙම අපි කල්පනා කරන්නේ ඒක ඇල්ම දුරු වෙන විදියටද වැඩි වෙන විදියට? ඇල්ම වැඩි වෙන විදියට තමයි කල්පනා කරන්නේ. දැන් ඔන්න මොනව හරි අපි කියමු අපිට තෑග්ගක් ලැබුණා. අපි කල්පනා කරන්නේ කොහොමද, මේකද හරි වටිනවා. ආයේ මේ පලාතෙම වෙන කෙනෙක් ගාව මේ වගේ එකක් නැහැ. මේක මෙච්චර කී කී අපි ඒකටම අපේ හිත යන විදියට ඇල්ම වැඩි වෙන විදියට තමයි කල්පනා කරන්නේ. ඇල්ම දුරු වෙන විදියට නෙවෙයි. ඇල්ම දුරු වෙන විදියට කල්පනා කරනවට කියන්නේ මොකද්ද? නිස්සාරණ ප්‍රඥා. බුදුරජාණන් වහන්සේ වදාහලා, අන්‍යා කවුද ලද දෙයින් සතුට වෙන කෙනෙක්? එයාට මහා ධනස්කන්ධයක් තියෙන්න පුළුවන්. ගොඩාක් ගෙවල් දොරවල් තියෙන්න පුළුවන්. හැබැයි එයා ඒ හැම දෙයක් ගැනම ආදීනව දස්සාවිනෝ. ආදීනව දැක දැක වාසය කරනවා. නිස්සරණ පඤ්ඤෝ ඇල්ම දුරු වෙන විදියට කල්පනා කරනවා. ද සමහර අයම නැනේ චූටි දෙයයි තියෙන්නේ. ඒක ගැනවත් එහෙම කල්පනා කරන්නේ බයි. ලොකු දේවල් නැහැ. ඒ තියෙන පොඩි දේවල් අනිත්‍ය කල්පනා කරන්න කැමති නැහැ. නැති වෙනවා කියලා කල්පනා කරන්න කැමති නැහැ. වෙනස් වෙනවා කියලා කල්පනා කරන්න කැමති නැහැ. ආදීනව දකින්න කැමති නැහැ. කල්පනා කරන්නේ ඇල්ම වැඩි වෙන විදියටයි. දවසක් මට මතකයි, මම වාහනේ යනකොට ඒ අයියා අලුතෙන්ම වාහනේ අරන් තියෙනවා. ඔන්න බලන්න ඇල්ම වැඩි වෙන විදියට කල්පනා කරනවා කියන්නේ ඒක. අලුතෙන්ම වාහනේ අරන් තියෙන ඉතින් මාවත් වඩම්මගෙන යනවා. යද්දි මෙයා කියනවා, ස්වාමීන් වහන්සේ මේක මිල මෙච්චරයි. මේක මේ ඔප්ෂන් තියෙනවා. මේවා තියෙනවා. මේවා ලංකාවට ආවේ මෙච්චරයි. මේක මෙහෙමයි. අරක මෙහෙමයි. කීකී කියනවා. දැන් එයා තනිකරයාගේ වාහනය ගැන කල්පනා කරන්නේ ඇල්ම දුරු වෙන විදියටද වැඩි වෙන විදියටද? වැඩි වෙන විදියටයි. දැන් මේ යනකම්ම කියන අරෝදේ ඉඳලම කියනවා. ඊට පස්සේ මම කිව්වා, බලන්න ඔයාට වෙච්චි දේ. ඔයා මේ වාහනේ ගන්න කලින් හරි හොඳට හිටියනේ. මොකද්ද ඔයාට මේ වෙච්චි වින්නේ? මං ඇහුවා, දැන් බලන්න මේ වාහනේ දැනට අවුරුදු 50කට පස්සට මේ පිටිපස්සට යන් අපි. දැන් මේ යකඩ එතකොට කොහෙ තියෙන්නේ ඇද්ද කියලා ඇහුවා. මේ ටෑර් කොහේ තියෙන්නේ ඇද්ද කියලා ඇහුවා. ඊට පස්සේ මේ පාවිච්චි කරන ග්‍රීස් ටික කොහේ තියෙන්නේ ඇද්ද? මේ තෙල් ටික කොහේ තියෙන්නේ ඇද්ද කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා, අනේ ස්වාමීනි, මේ ටෑර් වල රබර් ගස්වත් හැදිලා නැහැ කිව්වා. මේ යකඩත් පොළවේ තියෙන්නේ ඇද්ද කිව්වා. මං කිව්වා, දැන් යන් ඉස්සරහට 50ක්.
අවුරුදු 50ක් ඉස්සරම පිටිපස්සට ගියා. ආයේ ඉස්සරහට යම් 50ක්. දැන් අවුරුදු 50ක් ගිහිලා ආයේ කල්පනා කරමු මේකට වෙලා තියෙනදී. මොන වෙලා තියෙද? ආයේ අර යකඩ ටික දිරලා සීට් එක කැඩිලා පේන් ටික ගිහිල්ලා ටෑ ටික පොළොවට පස්සෙලා ඒක ගිනි තියලා තියෙයි. දැන් ඊටර බලන්න අවුරුදු 50ක් පිටිපස්සට ගියත් ඔයා ඔය ආස කරන දේ නැහැ. අවුරුදු 50ක් ඉස්සරහට ගියත් ඔය ආස කරන දේ නැහැ. දැන් බලන්න වර්තමානයේ වා මේකට ආස කරලා ආසා වැඩි වෙන විදිහට කල්පනා කරලා ඕකට ආසාවෙන් මැරුණොත් කුමක් වේවිද කියලා. පෙරේතෙක් කියලා ඕකෙම උපදී කිව්ව ඇක්සිඩන්ට් එකක් හරි වෙලා මැරුණොත්. ඊට පස්සේ කිව්වා ඒක ඇත්ත තමයි ස්වාමීනි කියලා. දැන් බලන්න කල්පනා කරේ කොහොමද? ඈ ආසාව වැඩි වෙන විදිහට ආදීනව දස්සාවිනෝ කියන්නේ ඒකේ අනිත්‍ය ස්වභාවය කල්පනා කරන එක. ඒ ආදීනව දකින්නවත් එක්කම යාට උපදිනව කුමක්ද? නිස්සරණ ප්‍රඥා. ඇල්ම දුරු වෙන නුවණ. ඇල්ම දුරු වෙන විදිහට කල්පනා කරේ මේක තමයි යෝනේ. මේ ලද දේ සතුටුයි කියන්නේ ඒක. එහෙම නැත්නම් මේ තුන්වෙනි ලෝකේ රටවල් නෙමෙයි ලද දේ සතුටුයිලා ඉන්නේ. ඇයි දුප්පත් රටවල් ටික තුන්වෙනි ලෝකේ රටවල් ටිකනේ ඉන්දියාවයි ලංකාවයි මේ තියෙන රටවල් ටික එහෙනම් ඔක්කොම අල්පේච්ච රටවල්. ලද දේ සතුටු වෙන රටවල් කියලා හිතේ. දියුණු රටවල් ඔක්කොම මොනවද? ආ ලද්දේ සතුරු වෙන්නේ නැති නිසා තමයි ඔය ඔහොම ගිහිලා තියෙන්නේ කියලා. එහෙම එකක් නේ. මේ ගුණයක් එක්ක මේක වෙන්නේ. භෞතික දේවල් එක්ක නෙමෙයි. භෞතික දේවල් එක්ක එහෙම දෙයක් වෙන්නේ නැහැ. බලන්න ඊට පස්සේ භාගතුන් වහන්සේ දේශනා කරනවා ලද්දේ සතුරු වෙනවා කියන එක ඉතරීතරේන සේනාසනේන ඉතරීතරේන සේනාසන සන්තුට්ඨ්‍යාච වන්නවාදී. තමන්ට ඔන්නේ ඉන්න තැනක් ලැබෙනවා සේනාසනයක්. එතකොට යා මේ සේනාසනේ හේතු කරගෙන ඒ ලද සේනාසනෙන් සතුටු වීම ගැන ಗುಣ කියනවා කියනවා. ඒ වගේම ගැළපෙන්නේ නැති දේවල් කරන්න යන්නේ නැහැ කියනවා සේනාසනයක් නිසා. ඒ කියන්නේ මිනිස්සු රවට්ටලා ඔන්න කුටියක් හදාගන්නවා තමන්ට ඉන්න. එහෙම නැත්නම් අයතාව විදියට සල්ලි ටිකක් හොයාගන්න කල්පනා කරනවා තමන්ගේ ගේ හදාගන්න. එතකොට මොකක්ද දේ කරන්නේ? සේනාසනේ වෙනුවෙන් ගැළපෙන්නේ නැති දෙයක් කරනවා. එහෙම කරන්නේ නැහැ කියනවා. ඒ වගේම නච සේනාසන හේතු. ඒ කියන්නේ සේනා අලද්දාච සේනාසනන්න පරිතස්සති. සේනාසනයක් ලැබුණේ නැහැ කියලා පසුතැවෙන්නේ නැහැ, දුක් වෙන්නේ නැහැ කියනවා. ඉන්න තැනක් මට ලැබුණේ නැහැ කියලා ඒකට දුක් වෙන්නේ නැහැ කියනවා. දැන් බලන්න රාහුල ස්වාමීන් වහන්සේ. රාහුල ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ ගිහි කාලේ සිදුහත් අවසානන්ගේ පුත්‍ර ළන්නේ පැවිදුණා. පැවිදිලා දවසක් එක සේනාසනයකට එනකොට ඉන්න කුටියක් නැහැ. දැන් බලන්න තමන්ගෙම පියාණන් මේ කාලේ මේ භාගතුන් වහන්සේලා විදියට වැඩ ඉන්නේ. ඉන්න කුටියක් නැහැ. දැන් අපිට එහෙම වුණා නම් අපි කොච්චර අඳුරන කෙනෙක් හිටියා නම් අපි අඳුරන කෙනා හොයාගෙන යනව නේද? මේ මට ඉන්න කුටියක් නැහැ නේ. මට ඉන්න තැනක් නැහැ නේ. පොඩ්ඩ හදලා දෙන්නකෝ. මට වාඩි වෙන පුටුවක් නැහැ නේ. පොඩ්ඩ හදලා දෙන්න කියලා අපි අඳුරන කෙනෙක් හොයාගෙන යන්නේ නැද්ද? කොතෙන් හරි ගියොත් වැඩක් කරගන්න. එහෙම එකක් නේ. කල්පනා කර ඉන්න කුටිය නැහැ. එළියෙ ඉන්න විදියකුත් නැහැ. පින්නක් වැටෙනවා. කෙලීම ගියා වැසිකිළියට. ගිහලා වැසිකිළිය වාඩිලා හිටියා. බුදුරජාණන් වහන්සේ උදේ වඩිනකොට මේ උගුර පෑදුව එළියේ ඉඳලා බලනකොට ඇතුලෙන් කෙනෙක් උගුර පෑදුව කවුද කියලා ඇහුනකොට කිව්වා කවුද? මම රාහුල කියලා. බලන්න පසුතැවුණාද? දුක්ුණාද? මට සේනාසනයක් ලැබුණේ නැහැ කියලා. ඇයි? අර ලද්දෙන් සතුට වීම තියෙනවා. දුක් වෙන්නේ නැහැ. ලැබුණේ නැහැ කියලා දුක් වෙන්නේ නැහැ. ලැබුණත් මොකද වෙන්නේ? අගතිතෝ. ඒකට ගිජු වෙන්නේ නැහැ. ඒ වගේම ඒක හිත බැසගන්නේ. ඒ වගේම ඒකට මුසපත් වෙන්නේ. එහෙම නොවෙන්න නම් එයාට තියෙන්න ඕන මොකද්ද? ආදා ආදීනව දස්සාවිනු. එයා දකිනවා කුමක්ද? ඒකේ ආදීනවේ දකිනවා මේක අනිත්‍ය එකක්.
මේක මට හිට නැති වෙන්න පුළුවන්. දැන් අපි කොච්චර ලස්සනට ගෙවල් ලැබුවත් ගේ තියද්දි අපි මැරෙන්නේ නැද්ද? ඈ දැන් අපි ගෙවල් හදාගෙන ගේට් දාගෙන ඉන්න මැරුණ ගමන් මොකද වෙන්නේ? ගේට් වැරලා එළියට දානවා. අපි ඉන්නේ ගේට් අහගෙන වුණාට මැරුණ ගමන් මොකද වෙන්නේ? ගේට් වැරලා එළියට දානවා. අපිට අපි අපිට ඒක අහිමි වෙලා යනවා. දැන් අපි කොච්චර බැසගෙන හිටියත් මුසපත් වෙලා හිටියත් ආදීනව දැක්කේ නැත්තම් අපිට උපදින්නේ නැහැ. මොකද්ද? නිස්සාරණ ප්‍රඥාව. ඒ කියන්නේ ඇල්ම දුරු වෙන විදිහට තමයි ඒක ගැන කල්පනා කරන්න ඕනේ. ඒකේ අනිත්‍ය ස්වභාවය. දැන් බලන්න අපිට අතීතයේ හොඳටම උදාහරණ තියෙනවනේ. දැන් අපි කල්පනා කළොත් එහෙම සීගිරි කාසප හදපු රාජධානිය මොකද්ද? සීගිරිය. අදටත් නටබුන් තියෙනවා. නටබුන් ඔහමනම් ඒ කාලේ කොහොමද තියෙන්නේ නැද්ද? ඒක රජකම ලබා ගන්න මොකද්ද කරේ? තමන්ගේ තාත්තව ඝාතනය කළා. දැන් තාත්තව ඝාතනය කළා රජකම ලබාගෙන සීගිරිය උඩ හිටියා. දැන් බලන්න සීගිරියට වෙලා තියෙන්නේ. දැන් තියෙනවද කාපු පිඟානක්වත් හම්බෙනවද? කිසි දෙයක් නැහැ. දැන් හැබැයි බලන්න ඒකට ආස කරලා මුසපත් වෙලා ගිජු වෙලා මේකේ අනිත්‍ය ස්වභාවය දකින්න නැතුව වාසය කරලා වෙච්චිද තමන්ව තාත්තවත් මරලා දැන් කොහෙද ඉන්නේ? ඈ නිරේ. කල්පයක් නිරේට ගියා. ආදීනව දැක්කනේ. දැන් බලන්නකෝ වෙලා තියෙන දේ. දැන් අපි මේ වර්තමානයේ ආස කරගෙන ඉන්න දේවල් තව අවුරුදු 50කින් තියෙයිද? අපි වර්තමානයේ මේ ආස කරන දේවල් අවුරුදු 50කට කලින් තිබ්බද? නැහැ. ආන් ඒකයි ආදීනව දකින්න ඕන කියන්නේ. ආදීනව දකිනකොට අපිට ඇති වෙනවා නිස්සරණ ප්‍රඥා. ඒ කියන්නේ ඇල්ම දුරු වෙන විදිහට අපි කල්පනා කරනවා. අපිට ගොඩාක් දේවල් තිබ්බත් ඒක තියෙන්න ඕන. ඒක තමයි මොකද්ද? ලද දෙයින් සතුට වෙනවා කියන්නේ. පැහැදිලිනේ? ලද දෙයින් සතුට වෙනවා කියන්නේ ඒක. සමහර වෙලාවට කෝටි ගණන් ධනෙ තියෙන්න පුළුවන්. හැබැයි ඒ ආදීනව දකින්න නිස්සරණ ප්‍රඥාවක් තියෙනවනේ. ඒවට මුසපත් වෙලා නැත්නම් එයා ලද්දීන් සතුට වෙන කෙනෙක්. නැති වුණා කියලා දුක් වෙන්නෙත් නෑ. ලැබුණා කියලා ඒකෙන් මත් වෙන්නෙත් නෑ. අන්න ලද්දීන් සතුට වීම. ඒක භාගතුන් වහන්සේගේ ශ්‍රාවකයන් තුල තිබ්බා. ඒ අල්පේච්චකම ලද්දීන් සතුට වීම. දැන් බුදුරජාණන් වහන්සේ සමහර තැන්වලට වඩිද්දි ගේට්ටු අහලා. දැන් බුදුරජාණන් වහන්සේට බැරිද ගේට්ටුවේ උඩින් වඩින්න? ඉර්දී. ඊට පස්සේ පණිවිඩයක් යවන්න බැරි දේ මොනවන්නේ? ගේට්ටුව ළඟ වැඩේ ඉන්නවා. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේලා දැකලා තමයි කියන්නේ අනේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ ඇවිල්ලා ඉන්නේ ගේට්ටුව අරින්න කියලා. දැන් Tamante හැකියාව තියෙද්දි පෙන්වන්නේ මොකද්ද? අල්පේච්චයි ලද්දෙන් සතුට වෙනවා. දැන් බලන්න මේ ගුණේ ඇති කරගන්නවා කියන එක එහෙනම් අපි හිතන තරම් ලේසි නැහැ. සාමාන්‍ය අපේ හිතේ ස්වභාවය තමයි අග්ගික්ඛන්දු සමුද්දෝච. මේ තියෙනවා මහිච්ඡෝ චාපි පුග්ගලෝ. අග්ගික්ඛන්දු ගින්නක් වගේ. ගින්නකට මොන තරම් දේවල් හම්බුණත් මොකද වෙන්නේ? පිච්චි පිච්චි යන ඇතිවීමක් නැහැ. මහා සමුද්‍රයට කොච්චර වතුර දැම්මත් මොකද වෙන්නේ? පිරෙන්නේ නැහැ. ඒ වගේ කියනවා මහිච්ඡ පුද්ගලයා. ඒ කියන්නේ මහිච්ඡ කියලා කියන්නේ මොකද්ද? ඈ මහේච්ච කියන්නේ අල්පේච්ච නැති. ඒ වගේ කියනවා ලද්දේන් සතුරු වෙන්නේ නැති පුද්ගලයා. ඒ වගේ කියනවා. දැන් බලන්න ඊතර ලද්දේන් සතුරු වෙන කෙනා තමන්ට ගිලන්පස ලැබෙද්දි බිස්සුවක් විදියට නම් ඒ සිව්පසේ ලැබෙනකොට ලැබුන්නේ නැහැ කියලා පස්සෙවෙන්නෙත් නැහැ. ලැබුණා මේකෙන් මුසපත් වෙන්නෙත් නැහැ කියනවා. දැන් බලන්න සාමාන්‍ය අයගේ ජීවිතේ තියෙන්නේ අර දෙකනේ. ලැබුණ නැත්තම් අඬ අඬ පසුතැවි තැවි දුක් වෙවි ඉන්නවා. මට අරක කරගන්න බැරුණා. මට අහවල් ගේ හදා ගන්න බැරුණා. මට අහවල් රටට යන්න බැරුණා. මට අහවල් දේ කන්න බැරුණා. මට අහවල් දේ අඳින්න බැරුණා. කී කී මොකද කරන්නේ? හදන්න බැරුණු ගෙවල් ගැන, කන්න බැරුණු කෑම ගැන, අඳින්න බැරුණු ඇඳුම් ගැන, යන්න බැරුණු රටවල් ගැන කල්පනා කර කර නේද මැරෙන්නේ? එහෙම වෙන්නේ නැද්ද? ඇයි ඒ? ලැබිච්ච දෙයින් සතුටු වෙන්න බෑ. ලැබුණ නෑ කියලා දුක් වෙනවා. ලැබුණා මොකද වෙන්නේ?
මත්වෙලා වාසය කරනවා ආදීනව දකින්නෙත් නෑ. නිස්සරණ ප්‍රඥාවන්නේ ඒකෙන් මුසපත් වෙලා වාසය කරනවා. භාග්‍යතුන් වහන්සේ වදාලා ඒ අය ලද දෙයින් සතුටු වෙනයි නෙවෙයි. දැන් අපිට ලද දෙයින් සතුටු වීම නැත්නම් අපිට ලද දෙයින් සතුටු වීම නැත්නම් අපිට මේ මහා පෘථුවියෙම අයිතිය ලැබුණත් අපිට සතුටක් නෑ. පුළුවන් වෙන්නේ සතුටු වෙන්න. රජවරු කල්පනා කරන්නේ ඊළඟ රට අල්ලගන්නේ කොහොමද කියලා කියන. අක්කරයක් තියෙන කෙනා කල්පනා කරන්නේ අක්කර දෙකක් කරගන්නේ කොහොමද කියලා. එක වාහනයක් තියෙන කෙනා කල්පනා කරන්නේ වාහන දෙකක් ගන්න කොහොමද කියලා. ආදීනව දකින්නේ. දැන් බලන්න ඒකයි මම කිව්වේ. දැන් ඒ වගේම තමයි ඉන්දියාවට පජාසත් රයිතුමත් ආදීනව දැක්කේ නැහැ. දැන් බලන්නේ රජ මාලිගා වලට වෙලා තියෙනදී ඒව වෙනුවෙන් මොකද කරේ? අම්මා තාත්තා පව මරණයටපත් කළා. ලද්දීන් සතුටු වීම තිබෙන්නේ. ඉතින් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මේ ಗುಣ අපිට ඇති කරගන්න කියන්නේ. එහෙනම් අපිට තියෙන්න ඕන මේ ಗುಣ දෙක අපි දිනු කරගන්න ඕන මොකද්ද? අල්පේච් බව, තමාගේ ಗುಣ හුවා නොදැක්වීම, ප්‍රකට නොකිරීම තමයි අල්පේච්. ඒ වගේම ලද්දෙන් සතුටු වීම, මේ ಗುಣ අපේ ජීවිත තුල තියෙනවනම් ඇත්තටම අපේ ජීවිතේ සැපවත් ජීවිතයක් වෙනවා. ඉතින් මේ පින්තුන් සියලු දිනාට එවැනි ජීවිතයක් ඇති කරගන්නට භාග්‍යතුන් වහන්සේගේ මේ ධර්මය උපකාර වේවා. සාදු සාදු සාදු.